දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු අනතුරකින් විදේශිකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෑන් රථය මාර්ගයේ නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. පියා, පුතා සහ රියදුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කුරුඳුක 60ක්ම ප්‍රදේශයේදී අද අලුයම මෙම අනතුර සිදු වුණා. කන්ටේනර් රථයේ රෝදයක දෝෂයක් හේතුවෙන් එහි රියදුරු රෝදය මාරු කරමින් සිටියේදී පිටුපසින් පැමිණි වෑන් රථය එහි ගැටී තිබෙනවා. ඉන්තුවල් ලැබූ ඕස්ට්‍රේලියා ජාතික කාන්තාව එල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. කන්ටේනර් රථයේ රියදුරුගේ පාදවලට බරපතල තුවාල සිදුව තිබෙනවා. වෑන් රථයේ රියදුරුට නිඳයාම අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. මේ අතර දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවිල ප්‍රදේශයේදීද රියන්තුරක් සිදු වුණා. කන්ටේනර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මෝටර රථයකටද හානි සිදු කරමින් වෙළඳසැලක ගේට්ටුවක් කඩාගෙන ගොස් නතර වී තිබෙනවා. මෝටර රථයේ රියදුරු සිය රථය නවතා අසල හෝටලයකට ගොස් සිටියේදී අනතුර සිදුව ඇත්තේ. ඒ හේතුවෙන් ඔහුගේ දිවි බේරුණද මෝටර රථයට දැඩි හානි සිදු වුණා. ගිරාඳුරුකෝට්ටේ විරාණගම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් ගිරාඳුරුකෝට්ටේ වන අලි පාලන ඒකකයේ ප්‍රධාන නිලධාරීවරයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. වන අලි ගම්මැදුණු බවට ප්‍රදේශවාසීන් ලැබුණු තොරතුරකට අනුව වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් එම ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කළා. එහිදී වන අලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරියා මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 52ක් වන ඔහු තිදරුපියෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බර් පාලමේ ඇති බඹරවද 26ක් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පියවර ගත්තා. ඒ අනුව මහනුවර බිඟු සම්පත සුරකීමේ සංවිධානයේ මැදිහත් වීමෙන් බඹරුන්ට කිසිදු හානියක් සිදු නොකර ඒවා ඉවත් කිරීම සිදු කෙරුණා. හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම වන ඇමරිකා ඩොලර් මිලියන 584.19ක මුදල චීන සමාගම මගින් වරාය අධිකාරිය වෙත අද ලබා දුන්නා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය ඍජු ආයෝජන මුදල ලෙස සැලකෙන හම්බන්තොට වරාය ආයෝජනයේට අදාළ අවසන් අදියර සඳහා වූ මෙම චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගමේ නියෝජිතයන් අතින් ශ්‍රී ලංකා වරායාධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙත බාර දුන්නා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අද උපවාසයක් ආරම්භ කළා. තැපැල් දෙපාර්තමේන්තු ලේකම්වරයා සමග අද පස්වරේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවට නියෝජිතින් පත්කිරීම පාර්ලිමේන්තුවේදී අද සිදු කෙරුණා. තේරීම් කාරක සභාව ඉදිරිපත් කළ මෙම නියෝජිතයන්ගේ නම් නියෝජ කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2018 ජූනි මාස 19 දින තේරීම් කාරක සභාව විසින් ගරු තිලක් ආරපන මහතා, ගරු ආර්.එම්. රංජිත් මද්දුම්බණ්ඩාර මහතා, ගරු ගයන්ත කරුණාතිලක මහතා, ගරු මනෝ ගණේෂන් මහතා, ගරු ෆයිසර් මුස්තෆා මහතා, ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජාන්ත මහතා, ගරු ඩග්ලස් දේවානන්ද මහතා, ගරු අනුරාධ සානායක මහතා, ගරු ඒ. සරණවන පවන් මහතා, ගරු ශාන්ති ශ්‍රීස්කන්ද රාජා මහත්මිය ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ කටයුතු කිරීම සඳහා නම් කරන ලදී. අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් උත්තරීතර පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාස කිරීමෙන් වළකින්නයි අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළා. බැඳුම් කර සිද්ධියට අදාළ මුදල් අල්ලස් ලෙස ලබා ගැනීම පිළිබඳ විශාල සංවාදයක් තිබුණා මන්ත්‍රීන් 118ක් පිළිබඳව. මේකේ අවසානයක් තියෙන්නට ඕන. මේකේ එක්කෝ ඒ චෞරයන් කවුද කියලා හෙළදරව් කරන්න ඕන. මන්ත්‍රීවරෙක්ට තාත්තා කියලා කියන්න ගෙදරක තමන්ගේ දරුවෙක් අකමැති වෙන කාලයක් උදා වේ ගරු නියෝජක කතානායකතුමනි. 118 කතාව ගැන ඇත්ත වශයෙන්ම පැහැදිලි හෙළදරව්වක් නැහැ. මේ 118 කතාව ඉස්සෙල්ලාම ඉදිරිපත් කරුවේ දාසිනී ජයසේකර බන්තිතුමා. මොකද එතුමාට චෝදනාවක් ආවා එතුමා කිව්වා මං හිතරක් නෙමෙයි 118ක් ඉන්නවා කියලා. කතානායකතුමා කීප සැරයක් කිව්වා මේ 118 කතාව නැහැ කියලා. ඉතින් අපිම කතා කරනවා මේ 118 ගැන. කොහෙද මේක තියෙන්නේ? ඇයි තව තවත් කතා කරන්නේ? අපිම අපේ පාර්ලිමේන්තුවේ වටිනාකම නැති කරගන්නවා. දිනපතා මේක කතා කළා. මේ අද සියලුම පුවත්පත් කළා. මුල් පිටුව සැරසෙන්නේ තියෙන මේ ප්‍රවෘත්ති. මේක හංගනක නෙමෙයි. හංග. අපි කියන්නේ හංගන්න ඕනේ කියලා. නමුත් මේ කතානායකතුමත් කියලා තියෙනවා මේ 118 කතාවක් කොහෙවත් හෙළිදරව්වක් කියලා නැහැ කියලා. ඉතින් අපිම අපේ වටිනාකම නැති කරගන්නවා. එච්චරයි කියන්නේ. අපිම අපිව හැලු කරගන්නවා. ඊයේ දවසේ මම මට මතකෙ හැටියට ගරු කතානායකතුමා වැඩසටහනේ ජයග්‍රාහකීන්ට ත්‍යාග පිරිනැමීම අද සිදු කෙරුණා. එම වැඩසටහන අතරතුර ඇසු ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දුන් පිරිස අතරින් ජයග්‍රාහකීන් තෝරා ගන්නා මෑතකදී ITNFM පෙරලිකාර වෙනසකට එකතු වුණා. ඒ ഘോഷාව වෙනුවට ආශාව ටාසන් බාප්පා ඔරිජිනල් වැඩසටහන තුලින්
ටාසන් බාබ පහල සතුටු වෙන්න වගේම තෑගි දිනන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 4ට ටාසන් බාබ පහන ඔබ වෙනුවෙන් තෑගි ප්‍රදානය කරන්නට මේ වන විට ITN FM සූදානම්. අද එහි පළමු අදීරේ ත්‍යාග ප්‍රදානය ITN පරිශ්‍රීදී පැවැත්වුණා. ටාසන් බාප්පා වැඩසටහන අතරතුර ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට විශාල පිරිසක් ඉදිරිපත්ව සිටියා. ඒ අතරින් ජයග්‍රහණයේ හිමි වුණේ රුචිර ධනංජය ජයසිංහටයි. ඔහු වෙත රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා. සෙසු ජයග්‍රාහකින් සඳහා සොෆ්ලොජික් ආයතනය එනර්ජයිසර් S500E ස්මාර්ට් දුරකථන ලබා දීමට කටයුතු කළා. ටාසන් බාප්පා වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය මැයි මස 14 වෙනිදායි. ඉතා කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන් අතර ජනාතරය හිමිකර ගැනීමට ටාසන් බාප්පා වැඩසටහනට හැකිව තිබෙනවා. ටාසන් බාප්පා වැඩසටහන දිනපතා ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට මෙලෙස ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව හිමිවෙනවා. ITN සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ, ITN සහකාර කළමනාකරු ප්‍රවර්ධන සමන්ත රත්නායක, ITN FM සහකාර කළමනාකරු අලවි නතාෂා ඒකනායක, සොෆ්ලොජික් මොබයිල් ඩිස්ට්‍රිබියුෂන් අලවි කළමනාකරු ශමිල් ෆසිල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් ලක්ෂයක් දිනුවා. ඒගොල්ලෝ කිව්ව විදිහට මට ලක්ෂය ලබා දුන්නා. මම බොහොම සතුටු වෙනවා ITN FM එක ගැන. මම හැමදාම හවස 4ට ටාසන් බාප් පහනවා. ඊහල තමයි ෆෝන් එක දිනාගත්තේ. මම හැමෝටම කියන්නේ ITN FM අහන්න තෑගි දිනන්න. ඇත්තටම සතුටුයි. කොල්ල කරපු මේ වැඩසටහන හරිම අගයි. 4 ඉඳලා 6 වෙනකන් ටාසන් බාප් අහන්න කියලා මං කියන සිරු දෙනාටම හවසට 4ට මුළු රට ටාසන් බාප්ට සුනේ. පසුගිය රජයේ සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල ගැටලු රැසක් තිබූ බව අමාත්‍ය අකිල විරාජ් කාර්යෝසම් මහතා පවසනවා. එම ගැටලු වලට විසඳුම් ලබා දීමට පියවරගෙන ඇති බවයි අරලිගහ මන්දිරයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. තුන්වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ගේ 4000ක පමණ හිඟයක් තිබුණා. ඒ 4000ම විභාග තියලා දේශපාලනයේ බිඳුවක්වත් දාන්න නැතුව බඳවගෙන පද්ධතියට පුහුණු කරලා මුදාහැරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවයේ 852ක හිඟයක් තිබුණා. ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190ක හිඟයක් තිබුණා. 2016 අපි වැඩේ පටන් ගත්තේ සෑහෙන කාලයක් ගියා මේ වගේ ගොඩක් ඒ පරිපාලන කටයුතු කරගෙන යන. ඉතින් මම දන්නේ නැහැ පසුගිය කාලේ මේ පද්ධතිය කොහොමද දිව්වේ කියලා. අපේ රටේ විද්‍යාපීඨ 19ක් තියෙනවා. මේ විද්‍යාපීඨ වල ගන්නන කතිකාචාර්යවරු නැත්තම් ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190ක හිඟයක් තියාගෙන තමයි පසුගිය කාලේ 4500ක විද්‍යාපීඨ ශික්ෂණලාභීන් පුහුණු කරනු ලැබුවේ. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා තමයි අපි ඉතාම ඉක්මනින් තමුන්නාන්සලට මේ අවස්ථාව දුන්නේ. සුදුසුකම අනුව දක්ෂකම අනුව තමුන්නාන්සලගේ හැකියාව මත. ඒ නිසා අපි ආඩම්බර වෙන ආණ්ඩුවක් විදිහටත් මේ අවස්ථාව ලබා දෙන්න හැකියම පිළිබඳ. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 ශ්‍රේණියට සීමිත පදනම මත බදවාගත් 353 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අරලීගහ මන්දිරයේදී සිදු කෙරුණා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. අපි දන්නවා මේ රටේ අධ්‍යාපන ඉතිවිච්ච ආකාරය, ඒ වගේම අපි දුටු අධ්‍යාපන පිරිහුණු ආකාරය. සුදුසුසාර සූත්‍රණ දීම වෙනුවට නුසුසුසාර තන දීම නිසා ඒ විශාල කඩාවැටීම ඇති වුණා. මේ කරපු මේ වෙනස, මේ සංවර්ධනය, මොකද මේකේ ප්‍රතිඵල අපි ලබන්නේ අද හිර නෙමෙයි ඉදිරි අනාගතයේදී. ලංකාවේ තමයි ලෝකෙ වැඩිම විරෝධතා තියෙන රට. හැම එකම රජයට දෝෂාරෝපණය කරන වෙනුවට ඒ ආත්ම සංයමය, ඒ විනය මේ රටේ ඇති කරන්න පුළුවන් නම් ඉතාමත් වාසනාවන්ත රටක් කියලා මේ රටේ නියම පුරවැසියන් බිහි කිරීමට ඔබ සියලු ජනතාවම ශක්තියක් ලැබේවා. විෂයන් 35ක් යටතේ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් මෙම පිරිස වෙත පත්වීම් පිරිනැමුණා. පුහුණු පාඨමාලා සඳහා අදාළ උපකරණ කට්ටලද ඔවුන් වෙත මෙහිදී ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය වි රාධාකෘෂ්ණන් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකත්වයෙන් තමන් ඉවත් වන බව ඇමරිකාව පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලනිකව පක්ෂපාතී බවයි ඇමරිකාව පවසන්නේ. කුහකත්වය හා ආත්මාර්ථකාමීත්වය හේතුවෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය වීලුවකට ලක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා නියෝජිතවරිය වන නිකි හෙලි ප්‍රකාශ කරනවා. තවද ඊශ්‍රායලය සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන්නේ දේශපාලන පක්ෂග්‍රාහීව බවට ඇය පසුගිය වසරේ එම කවුන්සිලයට චෝදනා කළා. එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් වන බවට මීට පෙර පවසා තිබුණා. 2006 වසරේදී මෙම කවුන්සිලය පිහිටවනු ලැබුවේ ඒ රටවල් 47කින් සමන්විත වනවා. විචාරකයන් පවසන්නේ ඇමරිකාවේ ඉවත් වීමෙන් ලෝකයේ රටවල් සියල්ලටම බලපෑම් එල්ලවන බවයි. ITN රාත්‍රී පුවත් නිමයි. අපි යලිත් හමුමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්.